ආයුබෝවන් කියලා පිළිගන්න අදත් තිසුම්ගෝ YouTube channel එකට. ඉතින් අද මගේ අතට ලැබිලා තියෙන්නේ Sony a7Riii කියන full frame mirrorless camera එක. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු මේ camera එකේ quick review එකක් සහ මගේ first impression එක මොන වගේද කියලා. ඒ වගේම මේ camera එකෙන් ගන්න photo samples, video samples සහ තවත් මේ camera එකේ specification වගේ දේවලුත් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන කලින් තිසුම්බෝ subscribe කරන්න අමතක කරන්න එපා. ඊට එහා පැදින bell notification icon එක click කරොත් ඉස්සරහටත් මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම ඔයාලා ළඟට හැමෝටම කලින් ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මෙන්න මේ Sony a7Riii කියන camera එකේ මගේ first impression එක සහ quick review එක මොන වගේද කියලා බලන්න. හොඳයි ඉස්සෙල්ලාම අපි කවුරු කැමරා එකක් ගද්දි බලන්නේ මේ කැමරා එකේ තියෙන මෙගාපික්සල් ගණනනේ. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා 42 මෙගාපික්සල් Exmor CMOS full frame sensor එකක් මේ කැමරා එකේ අපිට include වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඊටු ටික කතා කරන්න කලින් මේ කැමරා එක කාටද වැදගත් වෙන්නේ කියලා බලමු. ඔයා photographer කෙනෙක් නා videographer කෙනෙක් නා. ඉතින් මේ Sony ලගේ series ගොඩක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ. ඉතින් මේ R series එක ෆොටෝග්‍රැෆි පැත්තට තමයි ගොඩක්ම බර කරලා තියෙන්නේ. ඒ වගේම රෙසලූෂන් පැත්තටත්. ඒ වගේම තමයි මේ Sony ලගේ S series එක වීඩියෝග්‍රැෆි පැත්තට තමයි බර කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ස්ටෙබලයිස් පැත්තටත්. ඒ වගේම තමයි මේ Sony ලගේ තවත් series එකක් එනවා ඇල්ෆා කියලා. ඉතින් මෙන්න මේ ඇල්ෆා කියන series එකේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි කියන දෙකටම හොඳ කැමරා එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒක වුණත් මෙන්න මේ Sony a7Riii කියන කැමරා එක ෆොටෝග්‍රැෆි කරන අයට තමයි ගොඩක්ම මේගොල්ලෝ highlight කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ Sony a7Riii කැමරා එකේ තවත් highlightly point එකක් තමයි මේකේ hybrid autofocusing system එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ අපි eye detection සහ අපි face එක එකපාරම යා detect කරගෙන ගොඩක් smoothly වීඩියෝ එක focus කරන්න මේ Sony a7Riii කැමරා එකට පුළුවන්. ඉතින් අපි මේවා කොහොමද කියලා අපි වීඩියෝ එක මැදදී කතා කරමු video samples එකම. ඒ වගේම තවත් major plus point එකක් තමයි මේ කැමරා එකේ 5 axis image in-body stabilization පහසුකම තියෙනවා. ඉතින් ඔයා මේ විදිහට handheld video එකක් හෝ ඔයා photographer එකෙන් ඉන්න photo එකක් ගහන්න යනවා නම් අපි අත චුට්ටකේ හැරි මෙහාට ගියට අපි capture කරන image එකට හෝ video එකට කිසිම අවුලක් එන්නේ නැහැ. මොකද මේකේ 5 axis image stabilization පහසුකම තියෙන නිසා. ඒ වගේම මේකේ bluetooth wifi nfc අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොමද professional level එකේ camera වල මේ ටික කොහොමද එනවා. ඒ වගේම අපි කැමරා එකක් ගත්තදී තවත් බලන දෙයක් තමයි මේකේ ISO level එක අපිට කොච්චර උඩරිම වැඩි කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ Sony a7Riii කැමරා එකට අපිට ISO level එක වැඩි කරන්න පුළුවන් 100 ඉඳන් 30200 යනකම් ISO level එක වැඩි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ Sony කියන්නේ low light king කියලා. ඉතින් ඒක නිසා අපිට ගොඩක්ම අඳුරු තැන ගුණත් අපිට ගොඩක් හොඳ details සහිතව photo එකක් capture කරන්න පුළුවන් මෙන්න මේ ඔයාලට පේන ඉමේජස් වගේ. ඒ වගේම තවත් මෙන්න මේ Sony a7Riii කැමරා එකේ improve කරපු point එකක් තමයි මේක අපිට තප්පරයට photos 10ක් capture කරන්න පුළුවන්. තප්පරයට photos 10ක්. ඉතින් ඔයා wild life photographer කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා baby photographer කෙනෙක් නම් අපි focus කරන subject එක එක තැනක තියෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තප්පරයට photo 10ක් capture කරන්න පුළුවන් කියන්නේ ඒකෙන් එක photo එකක් හරි ඔයාට ගැලපෙන එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් ඒකත් මේකේ ගොඩක් major plus point එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ Sony a7Riii එකේ lens mount කරන් දින Sony ලගේ E mount එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මේ කැමරා එකේ මම දැන් mount කරලා තියෙන්නේ batis 1.8 aperture තියෙන 85 mm කියන lens එක. ඒ වගේම මේ කැමරා එකේ button and ports ගැන කතා කරොත් අපිට සුපුරුදු පරිදි Sony ලගේ මේ price range එකේ තියෙන හැම button එකක්ම වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂම දේ තමයි අපිට programmable buttons හතරක් බලා ගන්න පුළුවන්. හතරක් නෙමෙයි මේකේ auto focus on off කරන එකත් අපිට program කරන්න පුළුවන් අපිට ඕන විදිහට. ඉතින් ඒකත් එක්ක අපිට programmable buttons පහක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාට කැමති විදිහට white balance එක, ISO level එක, aperture එක වගේ හදා ගන්න. ඒ වගේම මෙන්න මේ camera එකේ තවත් ගොඩක් හොඳ point එකක් තමයි මේක අපිට dual SD card දාන්න පුළුවන්. ඉතින් මේක ඔයාට වැදගත් වෙන්නේ ඔයා වෙඩින් නැ ෂූට් කරද්දී ඔයා ෂූට් කරන ෆොටෝ එක තව කෙනෙක්ට ඕන කිව්වොත් එයාගේ SD card එක මේ කැමරා එකට දාලා ඔයාගේ main SD card එකේ read වෙන හැම එකක්ම එයාගේ SD card එකේ read වෙන දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ SD card එක මොක් කරි වුණොත් අනිත් SD card එකට backup එකකුත් මේ කැමරා එකෙන්ම අපිට settings වලින් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ කැමරා එකේ වම් අත පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා mini HDMI port එක, headphone port එක, ඒ වගේම USB type C port එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ USB type C port එක විශේෂයි. මොකද
මේ කැමරා එක අපි USB type C port එක හරහා අපි computer එක transfer කරගන්න පුළුවන් ඒ වගේ විශේෂම දේ තමයි මේ USB type C port එක හරහා අපි කැමරා එක charge කරගන්නත් පුළුවන් ඒ වගේම ඔයාලට power bank එකක් වගේ use කළා වා කොහරි shoot එකකට යනවා නම් මේ කැමරා එක power up කරන්න පුළුවන් මේ power bank එකෙන් ඒ වගේම තමයි මේ කැමරා එකේ තවත් විශේෂ දෙයක් තමයි කැමරා එක on කරලා තියෙන ගමන් වුණත් අපිට මෙන්න මේ කැමරා එක charge කරන්න පුළුවන් හැකියාව තියෙන මෙන්න මේ USB type C port එක හරහා. ඒ වගේම අපිට තවත් බලා ගන්න පුළුවන් වෙනවා মালටි port එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඊටත් පහලින් අපිට බලා ගන්න පුළුවන් රිමෝට් ෂට් එකක් වගේ හයි කරනවා නම් ඒකට අවශ්‍ය port එක සහ audio out එකක් අපිට ගන්න පුළුවන් මේ කැමරා එකෙන්ම. ඔයා කතා කරන දේවල් ඉවලෙම ඔයාලට ඇහෙන්න audio output එකක් ගන්න පුළුවන් මේ කැමරා එකෙන්. ඒ වගේම මෙන්න මේ කැමරා එකේ අපිට මයික්‍රෝෆෝන් දෙකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ view find එකෙන් දෙපැත්තේ තමයි මේ මයික්‍රෝෆෝන් දෙකම තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ක්වලිටි එකක් අපිට බලා ගන්න පුළුවන් මේ මේ කැමරා එකෙන් අපි එකක් ටෙස්ට් කරලා බලමු වීඩියෝ එකේදීම. ඒ වගේ මේ කැමරා එකේ බොඩි එක ගැන කතා කරද්දී ඔයාලා දන්නවා මිරර්ලස් කැමරා වල DSLR කැමරා වලට වඩා ගොඩක්ම පුංචි සහ ගොඩක්ම බරින් අඩුයි. ඉතින් ඇත්තටම අතට දැනෙන්නේ නැහැ මේ විදිහට ලෙන්ස් එකක් මවුන්ට් කරලා නැතුව අපි අල්ලන් ඉදිද්දි. ඉතින් ඒ වගේම අපි මේ විදිහට 85mm ලෙන්ස් එකක් වගේ මේකට මවුන්ට් කරද්දී ඇත්තටම සාමාන්‍ය බරක් තියෙනවා අල්ලන් ඉන්නවත් බෑ. මොකද මේ 85mm ලෙන්ස් එක කියන්නේ ගොඩක්ම බර ලෙන්ස් එකක් නිසා. ඉතින් අපි දැන් මෙන්න මේ Sony a7Riii කැමරා එකේ වීඩියෝ පර්ෆෝමන්ස් කොහොමද කියලා බලන්න මම දැන් රෙකෝඩ් කරන DSLR කැමරා එකේ මෙන්න මේ Sony a7Riii mirrorless කැමරා එකට අපි දැන් ස්විච් කරලා බලමු. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම කලින් පාවිච්චි කරපු DSLR කැමරා එකට වැඩිය ගොඩක් හොඳ වීඩියෝ අවුට්පුට් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එකත් ගොඩක් හොඳට බ්ලර් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ඩීටේල්ස් සහිත වීඩියෝ එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් මේ කැමරා එකේ මයික්‍රෝෆෝන් එකට ස්විච් කරලා බලමු මේකේ ක්වොලිටි එක මොනවාද කියලා. මේක ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ කැමරා එකක් නිසා. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ Sony a7Riii කැමරා එකේ මයික්‍රෝෆෝන් වලින් කැප්චර් වෙන ඔඩියෝ එකේ සවුන්ඩ් එක මොනවාද කියලා තමයි ඔයාලට මේ දැන් පේන්නේ. ඉතින් ඔයාලට පේනවා තියෙන නොයිස් එක වගේ දේවල් ගොඩක් වැඩි මේ කැමරා එකේ. ඉතින් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ කැමරා එකක් නම් මයික්‍රෝෆෝන් නම් කොහොමත් ඉම්ප්‍රූව් වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොන කැමරා එකේ වුණත් මොකද කැමරාව ફોකස් කරන්නේ වීඩියෝ වලට විතරක් නිසා. මොකද ඔඩියෝ වලට වැඩිය මේගොල්ලෝ ફોකස් කරන්නේ නැහැ. ඒක වුණා මම දැන් ස්විච් එන්න මගේ ડિෆෝල්ට් ෂොට්ගන් මයික්‍රෝෆෝන් එකට. ඉතින් මේ කැමරා එකෙන් අපිට ඉමේජස් කැප්චර් කරන්න පුළුවන්. දැන් ඔයාලට මෙන්න මේ පේන රෙසලූෂන්ස් වලින්. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ මෙන්න මේ Sony a7Riii කැමරා එකෙන් කැප්චර් කරගත්ත ෆොටෝ සැම්පල්ස් කීපයක්. ඒගොල්ලෝ තමයි ගොඩක් හොඳ ප්‍රොෆෙෂනල් වීඩියෝග්‍රාෆර්ස් ගොඩක් හොඳ YouTube content creatorsලා ගොඩක් හොඳ cinematic videographersලා වගේ මෙන්න මේ Sony a7Riii කියන කැමරා එක අපිට පාවිච්චි කරනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් කියන ප්‍රශ්නේ තමයි මම මේ කොච්චර ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ කැමරා එකක් ගත්තත් මේකේ 4K වීඩියෝ එක රෙකෝඩ් කරද්දී ගොඩක් ලොකු crop එකක් හිටනවා බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් auto focusing system එක වැඩ කරන්නේ නැහැ මේ 4K වලට switch එද්දී. ඉතින් ඒ කිසිම දෙයක් මෙන්න මේ Sony a7Riii කැමරා එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේකේ දැනුත් වල මේ පේන්නේ 4K වීඩියෝ එකක් රෙකෝඩ් වෙනවා. ඉතින් මේක මම ඔටෝ ફોකසින් ඔන් කරලා තියෙනවා. ඒ වගේම කිසිම crop එකක් මට බලා ගන්න පුළුවන් වුනේ නැහැ. ඒ වගේම මේකේ hybrid auto focusing system එක අපිට මේ 4K
වලටත් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ කැමරාවේ තවත් major plus point එකක් තමයි මේකේ silent shooting අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා wild life photographer කෙනෙක් නම් එහෙම නැත්නම් baby photographer කෙනෙක් නම් ඔයාලට ගොඩම වැදගත් වෙනවා මේ silent shooting කියන mode එක. ඇත්තටම එක ගොඩක්ම හොඳයි මේ කැමරා එකේ. ඒ වගේම මේකේ view finder ගැන කතා කරද්දී ඔයාලා දන්නවා හැම mirrorless camera එකකම වගේ view finder එකනේ electronic විදිහට. ඒකට හේතුව මම කියන්න ඕනේ නෑ, ඔයාලා දන්නවා. ඉතින් මේ view finder එක නම් ගොඩක්ම හොඳයි. මොකද මේකේ අපේ eye detection sense එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කිසිම button එකක් නෑ මේ කැමරා එකේ. අපේ ඇහැ මේ view finder එක ළඟට ගෙනිච්චට පස්සේ කෙලින්ම මේ view finder එක on වෙනවා. අපේ main display එක off වෙලා. ඉතින් ඒක ගොඩක්ම හොඳ ෆීචර් එකක්. ඒ වගේම තවත් ෆීචර් එකක් තමයි මේ කැමරා එකේ view finder එක අපිට on කරන්න පුළුවන් video mode එකකින් දිද්දි. ඉතින් ගොඩක් කැමරා වල video mode එකකින් දිද්දි මේ view finder එක on කරන්න පුළුවන් පාසුකමක් අපිට බලා ගන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් ඒකත් ඇත්තටම ගොඩක් හොඳ point එකක් විදිහට මම දකිනවා. ඒ වගේම මේ view finder එකේ colors එහෙමත් ගොඩක් හොඳ brightness level එකක්, ගොඩක් හොඳ contrast level එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ. මේන් ඩිස්පේ එක වගේම කලස් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් ගොඩක් දෙනෙක් කම්ප්ලේන් කරන දේ තමයි මේ Sony කැමරාස් වල අමුතු yellow green mix switch එක නිකන් අමුතු කලර් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මේ Sony a7Riii කියන කැමරා එකේ අපිට එහෙම කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට natural colors බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තවත් විශේෂම දෙයක් තමයි මේ කැමරා එකේ නම් නෙමෙයි මම පාවිච්චි කරන batteries 1.8 aperture තියෙන 85 mm lens එකේ. ඇත්තරම ඔයාලා දන්නවා lens එකක වටේ ඉලක්කම් වගේ දේවල් ගහලා තිනවා අපිට බලා ගන්න ලේසි වෙන්න. ඉතින් මේ lens එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා lens එකේම display එක. ඉතින් මේකෙන් තමයි මේ තියෙන ඉලක්කම් වගේ හැම එකක්ම අපිට display වෙනවා බලා ගන්න පුළුවන් වෙන එක. ඇත්තරම ගොඩක් හොඳ professional look එකක් දෙනවා මේ කැමරා එකට. ඒ වගේම ඔයාලා දන්නවා මොනතරම් මිලෙන් එක්ස්පෙන්සිව් ඩිවයිස් එකක් අපි පාවිච්චි කරත් මේකෙත් අපිට නෙගටිව් පොයින්ට්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ කැමරා එකෙත් මම දකින්න නෙගටිව් පොයින්ට්ස් දෙකක් තුනක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි මේකේ තියෙන ඩිස්ප්ලේ එක. ඉතින් මේ ඩිස්ප්ලේ එක අපිට අංශක 180ක් ව රොටේට් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඔයාලා දන්නවා කැනන් කැමරාස් වල මීට වැඩිය මිඩ් රේන්ජ් එකේ කැමරා වල වුණත් අපිට බලා ගන්න පුළුවන් 360 ස්ක්‍රීන් එක රොටේට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ කැමරා එකේ අපිට අංශක 180ක් ව රොටේට් කරන්න බැහැ. අපිට උඩට පහළට විතරයි මේ ඩිස්ප්ලේ එක ස්වයිප් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා තනියම බ්ලොග් කරන කෙනෙක් නම්, ඔයා වීඩියෝග්‍රාෆර් කෙනෙක් නම්, මං වගේ තනියම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාට වෙනම රුපියල් 30000ක 30000ක වෙනම වියදම් කරලා ඔයාට මේකට එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් මේක ගොඩක්ම නෙගටිව් පොයින්ට්ස් එකක් විදිහට මම දකිනවා. ඒ වගේම අනිත් නෙගටිව් පොයින්ට් එක තමයි මේකේ ඩිස්ප්ලේ එකේම තියෙන තවත් නෙගටිව් පොයින්ට් එකක් තමයි මේ ඩිස්ප්ලේ එක අපිට ටච් විදිහට එන්නේ. නමුත් මේ ටච් එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මොකක් හරි සබ්ජෙක්ට් එක ફોકસ කරද්දී ફોકસින් පොයින්ට් එක මේ කැමරාවට දෙන්න විතරයි මේ ඩිස්ප්ලේ එක අපි පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔය මෙනු එකට ගියොත් එහෙම අපිට ඒකේ හැම එකම මැනුවලි තමයි කන්ට්‍රෝල් කරන්න සිද්ධ වෙන්නේ. මේ මෙනු එකේ ගොඩක් ලොකු ස්ලයිඩ්ස් ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන් 60ක් 70ක් වගේ. ඉතින් මේ ඔක්කොම අපිට මෙනුවලි මේ බටන් එකෙන් තමයි එහාට මෙහාට කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ සීරීස් එකට පස්සේ ආපු කැමරා වල මේක ඉම්ප්‍රූව් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. සම්පූර්ණ මෙනු එකත් අපිට ට්‍රස්ට් කරන්න පුළුවන් හැකියාව මේකළු දීලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කැමරා එකේ මිල කොහොමද ඔයාලා අහන දෙයක් තමයි මේක. මේ කැමරා එකේ බොඩි එක අපිට මිලදී ගන්න පුළුවන් ඩොලර් වලින් ඩොලර් 2999.99 එකට ඔයාලට මේ කැමරා එකේ බොඩි එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක රුපියල් නෝට් කර නෝට් කරොත් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මම මේකට පාවිච්චි කරන සිස් බැටරිස් 1.8 අප්චර් තියෙන 85 mm lens එක ඩොලර් 1199 එකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒක ලංකාවේ මුදලට කන්වර්ට් කරාට පස්සේ මෙන්න මේ විදිහට ගානක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ දෙකේම ටෝටල් එක ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රයිස් රේන්ජ් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද වීඩියෝ එක මොකද හිතන්නේ ඔයා මේ Sony a7Riii කියන කැමරා එකක් අරන් පාවිච්චි කරනවද? ඔයාගේ එක්ස්පීරියන්ස් උත් අනිවාර්යෙන් අනිත් අයට දැනගන්න පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ Sony a7Riii කැමරා එකක් ගන්න ඉන්නවනම් මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් වගේ දේවල් දාලා තියන්න. ඔයාලට ඔන්ලයින් ඕඩර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ කැමරා එකේ තවත් මම වීඩියෝ එක කතා නොකරපු තවත් රෝ ඩේටා ඔයාලට අවශ්‍ය නම් මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ සයිට් කීප එක ලින්ක්ස් වගේ දාලා තියෙනවා. ඔයාලට ඒවත් ගිහින් කීවල බලන්න පුළුවන් මේ කැමරා එක ගැන තවත් අයිඩියා එකක් ගන්න. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් තිසුම් බ්‍රෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැතින බෙල් නොටිෆිකේෂන් අයිකන් එක ක්ලික් කරොත් ඉස්සරහට මේ වගේ දාන හැම වීඩියකම හැමෝටම කලින් ඔයාලගෙන නොටිෆිකේෂන් එකක් හරහා ගේන්න ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක බලලා ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් වීඩියෝ ගහමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.